විශ්වවිද්‍යාලවලින් සමත්වෙච්ච උපාධධාරීන් පසුගිය කාල සීමාව තුළ විවිධ අර්බුදයනුත් සමග ඔවුන්ගේ සීමාවාසික පුහුණුව පමා වෙලා තිබ්බා. කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විදිහටත් මැදිහත් වෙලා ජුනි මාසයේ 3 වෙනිදා සිට ආයුර්වේද සිද්ධ යුනානි උපාධධාරීන් 207 දෙනෙකුට රුපියල් 67,500ක මාසික ගෙවීමක් සහිතව පුහුණුව ලබා දීම ආරම්භ කරලා තියෙනවා. මීට පෙර අපි අවසන් කර ලැබුවා ඒ හා සමාන පිරිසකට මේ පුහුණුව ලබා දීම. ඒ වගේම අගෝස්තු මාසේ 12 වෙනිදා නැවත සීමාවාසික පුහුණුව ආරම්භ කරනවා තව 153 දෙනෙකුට. ඒ අනුව සමස්තයක් වශයෙන් 418 දෙනෙකුට සීමාවාසික පුහුණුව ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලබනවා. ඒ සඳහා රජය රුපියල් මිලියන 320ක මුදලක් සෑම උපාධාරීකෙනීම වැය කරමින් නවක උපාධාරී ආයුර්වේද වෛද්‍යවරු 418 දෙනෙක් ඉදිරි මාස 2 තුළ පුහුණුව අවසන් කරලා එළි දක්වන්න කටයුතු කරලා තියෙනවා. දීර්ඝ කාලයක් වෛද්‍ය ක්‍රම පාරම්පරිකව පවත්වාගෙන ආවා. ඒ අය සඳහා ව්‍යාපංචිය පුළුල් කිරීමේ අවස්ථා අපි දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් ඉදිරියට සිදු කරගෙන යනවා. එළැඹෙන ජුනි 30 දක්වා අපේ රටේ ලියාපදිංචිය නොලද පාරම්පරික වෛද්‍ය වෘත්තීන් වල නියැලෙන අයට එසේ ලියාපදිංචිය ලබා දීම සඳහා අයදුම් පත්‍ර කැඳවලා තියෙනවා. විශාල පිරිසක් ඉන්නවා ලියාපදිංචි නොලද පාරම්පරික වෛද්‍යවරු. ඒ සඳහා ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ලියාපදිංචිය අනිවාර්ය අංගයක් නෙමෙයි පාරම්පරික වෛද්‍යවරුන්ට. දීර්ඝ කාලයක් පැවතෙන අපේ දැනුම් පද්ධතිය මත බොහෝ විට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන තියෙනවා ඒ රටවල්වල පාරම්පරික වෛද්‍ය ක්‍රම භාවිතා කළ හැකියි කියලා. ඒ අවස්ථාව තියෙනවා.